දවසක් යෑමටම ඉතින් වෙනස් පරිසරයක වෙනස් විදියට වීඩියෝ එකක් හදන්න තන ඉතින් කට්ටිය දෙකින් නැති මම ඒ ඔෆිස් එකෙන් ට්‍රිප් එකක් ගිහලා ඒක නේ වීඩියෝ එක ඉන්ටියේ සල් දාලා තිබුණා Facebook එකට ඉතින් YouTube වීඩියෝ එක හදන අදහසකින් තමයි ආවෙ ඉන්නේ ඉතින් එන්න උදේම නැගිටලා කොහොමද මම පාටිත නිකම් හැරෙන කෙනෙක් ඒ නිසාම තේතුණා වීඩියෝ එකක් හදන්න ඉතින් ඔයාලට කලින් පොරොන්දු වෙච්ච එක වීඩියෝ එක මට හිතුණා අද මෙතන ඉඳලා හදලා බලන්න ඕනේ කියලා ඉතින් බලමු මම ෆෝන් එක අතේ තියාගෙන තමයි යන්නේ කොහොම රෙකෝඩ් වෙයිද කියලා හැබැයි මොනවත් මම මේ දෙක දාන්නම් ඉතින් මගෙන් ගොඩක් දෙනෙක් රික්වෙස්ට් කරලා තිබ්බ දෙයක් තමයි කොහොමද පඩේ ඉතුරු කරගන්නේ මේ දේවල් ගැන කියලා ඉතින් ඇත්තටම මේක නම් සම්පූර්ණයෙන්ම මගේ අදහසක් ඉතින් එයන් අපි බලමු කොහොමද පඩේ ඉතුරු කරගන්නේ තමන්ගේ දේවල් මැනේජ් කරගන්නේ කියලා ඉතින් ජොබ් ගැන කතා කරොත් මගේ මේ ජීවිතේ 11 වෙනි ජොබ් එක इतने मैं खाले तो विविध हेतु मत जो मार कर सिद्ध होना ये पत्ती सह सैलरी कैतर ये मत चूट चूटी काल वाले तट गल चौपती खाले तो एक एक तंगल एक एक विधि आलो गोदा मत अंबेला तीन थी अदरत कथा सरना इन्ना सब फेस गोदा फिर तीन मगे आलो मीनिंग अट एक दवा सर अंबेला कथा कर पाएगी इतनी खाती देखा प्रधान शेन कोटा तून कट वेंकर मगे यालू सह अट यदि हमे चट्टी ऐ थिंक पलनी कैटगरी वन एम गुडा क्वेश्चन ये तमाइ एगोल सैलरी का हमेना सह एवेम एगोल अभी अंदर मेक हेमदेम अम्म ताता तव मेन सैलरी को आरगा बला कोटसा इनवाने हम सली तीन पीरीसा अभी अतरे इन्ना ඉතින් එයාලට නේ මම මේ කතා කරන්නේ මොකද එහෙමනම් ඉතින් ආයාලට දෙයක් කියන්න දෙයක් නැහැ නේ තල දෙක එයාලා දැනගන්න ඕනේ ඉතින් හැම තියාගන්න ඊළඟට තව කොටාෂ දෙකක් ඉන්නවා මේ දෙකලන්ට තමයි කතා කරන්නේ මමත් ඇත්තටම අර ගොඩේ නන් නෙවෙයි ඉතින් ඊළඟ කොටාෂ දෙකෙන් එකක් තමයි ඒ ළමයට ගෙදර රන් කරන්නේ අම්මා තාත්තා බලාගන්න ගෙදර හැම දෙයකම නංගි ළමලට ඉගෙන ගන්න දෙන්න ඒ හැම දෙයකම මමගේ පඩිය රන් කරන්න सिद्ध वेलाम चुब हमें कोई अतम गिदर आना बला तीन इलाम ट्रई करा सीवर चौबे का खोयागा इलां कटगरी अम्मा मद्यम प्रांति कटे मत तीयटी अट तीयने सलरी के मगे देवा मेनेज कर पुलवागेम पुलवा गिदर सह अम्मट एलवर्स के लाट पास तव दूर අපිට නියදන් කරන්න කියලා අපිට කියන්න බැරි ගානට ගෙදර මැනේජ් කරන අම්මලා තාත්තලාගේ ළමයි. ඉතින් මම ඉන්නේ ඒ කැටගරි එකේ. ඉතින් ඔය දෙගොල්ලන්ට තමයි මම කතා කරන්නේ. ඉස්සෙල්ලාම බැලුවොත් මේ දෙගොල්ලන්ගෙන් සම්පූර්ණයෙන්ම ගෙදර රන් කරන්න වෙන කට්ටියට ඉතින් ඇත්තටම රන් කරන්න සිද්ධ වෙනවානේ. ඉතින් එතකොට එයාලා කොහමද කඩේ ඉතුරු කරගන්නේ කියන දේ බැලුවොත් ඉස්සෙල්ලාම මම කියන්නේ आट पुलवा अंतला बला को गिदर की दीदम विनवाद इट पस्त इसल बला अड़ गेन इक मेच के बला अड़ दिन पुलवा संहार दीवा दीना सूपर मार्केट अन्ट पड़ा मे खाड़े पोल अतम इकमदे हदय गाने स्थिति नहीं सागे मेनेज के पुला कितर ऐद बला सह पड़ी नी अड़क बला इट पे पड़ी गाँव हनी मारे मिस्तल पड़ी कोटसा सेविंग्स अकाउंट विनम मारू के अंदर हनी मारे करी अड्डर रुपये पंद इतर वे मितनवा सामान पंद पड़ी अग्ना पंद कईंकर बरी वेन का संपूर्ण मेक तीन करो तीन अरे पंद इतर के इसल हे पंद ओ अट पुलवा पलवनी मसे पंद शुअर नैकना दाह करे वाल बोला अयंकान पास वाल बोला सली कर लिए हरी मुख खरी आयोजन मार्ग के अब आयोजन मार्ग तूर गदे तपि कल्पना करना अब तीन वैसे तावे अभी सुधुस आयोजन मार्ग तूर गना तो वीडियो अलग कमेंट दागेना මේ දේවල් විදිහට ඔයාලගේ වැඩ ටික ඔයාලා චුට්ට චුට්ට හරි සැලසුම් කරගත්තොත් පාටිය ඉතුරු කරගන්න පුළුවන් ඒක තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ
ඊළඟට කතා කරන්නේ ඔන්න මධ්‍යම ප්‍රාන්තික මම ඔය කට්ටිය මම කොහොමද ඊතර කරන්නේ කියලා. ඉතින් මම බැලුවොත් මගේ පුංචි කාලේ මම ආස කරන හැමදේම අරන් දෙන්න අම්මලට බැරි බෑ. ඉතින් එක බෑ කියලා ඇත්තටම තේරෙන්නේ ජොබ් එක කරන්න ගත්තට පස්සෙ. ඉතින් පොත්පත් ඒ දේවල් වල කිසි අඩුවක් කරට අමතර චූටි චූටි දේවල් පාර දැක්කම බෝල් බෑන්ඩි කුලන්න දෙනවා අපිට දාන බබළු බේස්ලට් ටික වන්දින ඕක. ඉතින් දකින් දකින් වෙලාවට ඉල්ල නිල්ලන වෙලාවට අරන් දෙන්න කුලංගම අම්මලට කිව්වේ නැහැ. ඉතින් ඊට පස්සේ මම ඉච්චි කාලේ ට්‍රයි කරා අන්න බොන්න දෙන ඒවා චුට්ටක් කන්නේ නැතුව හරි ඔවා ගන්න. ඉතින් එයාගේ ඉච්චියා ඊට පස්සේ ඉතින් මම ජොබ් එකක් කරන්න ගියාම ඉතින් ඔන්න මට සල්ලි දෙනවා. ඉතින් මට පුළුවන් මං ආස දෙයක් ගන්න. හැබැයි මේ මොන දෙයක් ගත්තත් මම පඩියෙන් පුළුවන් උපරිම සල්ලි ඉවර කරගන්නේ නැතුව ඉතුරු කරගත්තා. ඉතින් ඒ කාලේ ඉවරලා ජොබ් කරපු කාලේ වගේම දැන් වුණත් ඉතින් ආයේ ගෙදරින් සල්ලි இல்லන්නේ කියන ප්‍රතිපත්තිය අදටත් කන්ටිනියු කරගෙන යනවා කවදාකවත් කඩන්නේ නැතුව. ඊට පස්සේ දැන් කරන දේ බැලුවොත් දැන් තමයි අතරම ඉස්සරට වඩා ඉතින් ගැලපෙනවට පක් ගන්න. ඉතින් එහෙමයි කියලා ඒ දේත් මම ඔයාලට කියන්න ඕනේ. සමහරට ඔයාලට කැම්පස් අවුට් වෙලා පළවෙනියටම යන ජොබ් එකේ ඔයාලට ගැලපෙන පඩිය හම්බෙන්න නැති වෙන්න පුළුවන්. ඉතින් සැලකිලි මට්ටමේ පඩියක් හම්බෙන ටික කාලයක් යන්න පුළුවන්. හැබැයි එතකොට ඔයාගේ පඩියට අනුව ඔයාගේ වියදම් කරන විදිය හැදිලා තියෙන්නේ. හැබැයි ඊට පස්සේ ඔයා ආපහු වෙන තැනක වැඩට යනවා. වෙන තැනක වැඩට ගියාට පස්සේ ඔයාගේ වියදම් රටාව ඔයා එකපාරට වෙනස් කරන්න හොඳ නෑ. උදාහරණයක් මම ගැනම කිව්වොත් මම ඊට කලින් වැඩ කරේ සෝන් එකක් ඇතුළේ තියෙන කම්පැනි එක. ඉතින් එතනදී අපිට ටී-ෂර්ට් එකක් තියෙනවා. ඊට අමතර අපිට කන්න හම්බෙනවා. ෆැසිලිටීස් ගොඩක් තිබුණා. ඉතින් දැන් ටී-ෂර්ට් එක හම්බෙනවා කියන්නේ අපිට ආපහු වැඩිපුර ඇඳුම් ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ටී-ෂර්ට් එක අපි අනිවාර්යයෙන්ම අඳින්න ඕනේ. ඒ හින්දා දැන් එහෙ ළමයින් තියෙම ගොඩාක් ලොකුවට ඇඳුම් ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අර ඩෙනිම් මේ එකක් ඩෙනිම් කලිසමක් කිමතම් ස්කර්ට් එකක් ඇරෙන්න. ඉතින් එතකොට ඒ කාලේ ඇඳුම් පිස්සුවක් නැහැ. හැබැයි මම දැන් ඉන්න ආයතනේ අපි කැමති ඇඳුමක් අඳින්නේ. ඉතින් එතකොට ලොකුවට ඇඳුම් ගන්න සිද්ද වෙනවා. හැබැයි මම එකපාරටම ලොකුවටම ඇඳුම් ගන්න ට්‍රයි කරේ නැහැ. මොකද මම පුරුදලා හිටපු රටාව මම වෙනස් කරගත්තොත් ඒක මට පාඩුවක් වෙන්න පුළුවන් නිසා අලුත් තැනටත් ඇවිත් දැන් මාස 11කට වැඩි. හැබැයි මගේ ඊදන් රටාව මම වෙනස් කරගත්තේ නැහැ තාමත්. ඒ විදිහටම මම ටික කාලයක් ඉන්නවා. එතකොට ගැටලුවක් ඇති වෙන එකක් නැහැ. ඊළඟට මම පඩිය ගත්තම මම කරන්නේ ගෙදරට ඕන කරන පොඩි පොඩි බඩටි අරන් යනවා. ඊට පස්සේ මට ඕන කරන දේවලුත් ඕන වෙලාවක මට දෙයක් ඕන නම් ඒක ටක් ගාලා ගැනීමේ හැකියාව මට තියෙනවා. ඊට අමතරව මම කරන්නේ ගන්න බැරි කවුන්ට් එකට කොටසක් මාරු කරනවා. මාරු කරලා මට මේ මාසෙට ඕන වෙයි කියලා හිතන ගාන පොඩි පොඩි දේවල්ට රීලෝඩ් වලට ඒ දේවල්ට මට ඕන වෙයි කියලා හිතන ගාන විතරක් මගේ කවුන්ට් එකේ තියා ගන්නවා. ඊට පස්සේ ඉතින් කාඩ් එකෙන් ඕන වෙනලාට සල්ලි ගන්නවා. එතකොට මගේ අර ගාන ගන්න බැරි කවුන්ට් එකේ හැම තියන ගන්න බැරි කවුන්ට් එක කියන්නේ කාඩ් එක යූස් කරන්නේ නැහැ මම. කාඩ් එකක් බලෙන් දුන්නා. ඒ වුණාට ඒකේ කාඩ් එක මම පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි නොකර තියාගන්නවා. අවුරුද්දකට සැරයක් විතර පොඩි ගාණක් හරි අරන් තියාගන්නවා. මොකද account එකක් dormant වෙනවා කියලා කියනවනේ මේ සල්ලි ගත්තේ නැත්තම්. අන්නේ ඒ හින්දා ඉතින් ඒ විදිහට අපිට ගෙදරට සල්ලි දෙන්නත් ඕනේ නැති තමන්ගේ දේකුත් කරගන්න සල්ලි ඒ විදිහටම තමන්ගේ අතේ ඉතුරුන ළමයින්ට පුළුවන් තමන්ගේ මාසික වියදම සහ ගෙදරට මොන හරි බඩු අරගෙන යනවා නම් ඒ ටිකේ වියදම අතේ ඉතුරු කරගෙන ඉතුරු සල්ලි ටික මොකක් හරි වෙන බැංක account එකකට මාරු කරන්න. එහෙම මාරු කරාට පස්සේ එතකොට ඔයාට ආපහු එක ගන්න ඕනේ වෙන්නේ නැහැ. හදිසි අවශ්‍යතාවයක් මොකක් හරි ලොකු දෙයක් ආවොත් විතරක් පුළුවන් ඒක අරගන්න. ඉතින් ඒ නිසා ඒක එතනින් යාට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ සල්ලි ටික ඔයාට අනිවාර්යෙන් එකතු කරගන්න පුළුවන්. ඉතින් අත දිග ඇරලා ලොකුවට එකපාරට වියදම් කරන්න යන්න හොඳ නැහැ. දෙයක් ගන්නත් කලින් චුට්ටක් එදාම එවෙලම සමහර දේවල් තියෙන අපිට එවෙලම හිතනවා ගන්න. හැබැයි ඊට පස්සේ දවස් දෙකක් පොඩ්ඩක් අලුත් දෙයක් නම් ගන්න යන දවස් දෙකක් චුට්ටක් හිතන්න.
තමාරෙලාට මට වෙලා තිනා චුට්ටක් හිතුවට පස්සේ හිතනවා එක්ක ඕනේ නෑ එක ගන්න අපරාධ නිකම් මගේ ආසාවට ගත්තට එතන ඉහට වැඩක් වෙන එකක් නෑ කියලා ඉතින් ඒ නිසා ඒ වගේ නියොලුන් සිද්ධ වෙන්න පුළුවන් ඒ නිසා අලුත් නිකක් අමතර දෙයක් ගන්නවා නම් හිතන්න ඕනේ කියමම ක්ෂණික තීරණයක් ගන්නෙ නැතුව ටිකක් ඉඳලා බලන්න ඉතින් ඔන්න මේක මගේ අදහස ඉතින් ඔයාලගේ අදහස උත්පල්ලෙන් කමෙන්ට් කරන්න ඊළඟට සල්ලි ඉන්වෙස්ට් කරන හැටි ආයෝජනය කරන හැටි මොන හරි ඒ ගැන හොඳ ආයෝජන මාර්ගයක් තෝරගන්න හැටි ගැන ඔයාලට අයිඩියා එකක් ඕනේ නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙනම් ආදරවන් නවතිනවා ඔයාලා හැමෝටම සුබ දවසක්